පනත බල සම්පන්නයි චක්‍රලේඛකට වඩා. ලේනත්තුමා මෙහෙමයි. පාර්ලිමේන්තු පනතක් පාර්ලිමේන්තුවෙමයි වෙනස් කරන්න ඕනේ. වෙනස් කරන්න ඕනේ. නැතුව වෙනස් කරන්න බෑනේ. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ පනතක් සම්මත වුණාම වෙනස් කරන්න ඕනේ පාර්ලිමේන්තුවේ. ඇමෙන්ඩ්මන්ට් දාන්න. එහෙම නැතුව වෙනස් කරන්න බෑ. ජනාධිපතිතුමා එවලා තියෙනවා සර්කියුල එකක් 2021-27 මුදල් ආර්ථික හා ප්‍රතිසංවර්ධන අමාත්‍යාංශය යටතේ ඒකේ තියෙනවා පිටු අංක දෙකේ අංක දෙක බලන්න මේක කියවලා පෙන්නන්න. මේ වර්කින් ඩිරෙක්ටර්ස්ලා පත් කරන්න බෑ මේ ඒක කියලා ජනාධිපති සර්කියුලයක් ඉෂුව කරලා තියෙනවා. එහෙම පත් කරලා තියෙනවා ඒක වැරදි. මේ ඒක අපින් අහලා තිබත් අපි කිසිම කරන්න අනුමත කරන්නේ නැහැ වර්කින් ඩිරෙක්ටර්ස්ලා පත් කරන එක. ලේකම්තුමා මොකද කියන්නේ? මේකේ අපිට ඒ විදිහට ඒ උපදෙස් ආවම සියලුම ආයතනවල ක්‍රියාකාරී අධ්‍යක්ෂාව විධායක අධ්‍යක්ෂ තනතුරු අපි අහෝසි කරා. නමුත් තේ මණ්ඩලයේ සහ පොල් වගා කිරීමේ මණ්ඩලයේ පනතින් පනතෙම තියෙන තනතුරු දෙකක් තියෙන්නේ. මේ තනතුර අධ්‍යක්ෂ මණ්ඩලයේ තනතුරෙන් බැහැර තනතුරක්. මේක පාර්ලිමේන්තු පනතකින් ආපු තනතුරක් නිසා ඒ තනතුර අපිට අහෝසි කරන්න බෑ කියන අදහසෙන් තමයි අපිට නීති උපදෙස් සම්බුන්නේ. ඒකයි අපි තනතුරටපත් කරේ. ඒක නීතිමය වශයෙන් ගැටුමක් තියනවා කියලා පාර්ලිමේන්තුවේ බලය උත්තරීතර නිසා ඒක අහුසි කරන්න බෑ කියන්නේ. විධායකයේ බලය පාර්ලිමේන්තුවේ බලයට වඩා අඩුද වැඩිද කියලා තමයි. මේක නම් මන්ට අර්ථ නිරූපණයක් දෙන්න බෑ. මේ සමාවතම ඒකේ පනතින් ආ බලය තමයි තියෙන්නේ. මොකද පනත පාර්ලිමේන්තුවෙන් සම්මත වෙච්ච එකක්. මුදල් සහ සියලු දේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට තිබුණා. එතකොට යම් යම් තනතුරු යටපත් වුණා. ඒකට උපසභාපතිවරුපත් වෙලා තිබිච්චින්ද දෙකක් ඕනේ නැහැ කිව්වා. පනත බල සම්පන්නයි චක්‍රලේඛකට වඩා. ලේනත්තුමා මෙහෙමයි. පාර්ලිමේන්තු පනතක් පාර්ලිමේන්තුවෙමයි වෙනස් කරන්න ඕනේ. වෙනස් කරන්න ඕනේ. නැතුව වෙනස් කරන්න බෑනේ. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ පනතක් සම්මත වුණාම වෙනස් කරන්න ඕනේ පාර්ලිමේන්තුවේ. ඇමෙන්ඩ්මන්ට් දාන්න. එහෙම නැතුව වෙනස් කරන්න බෑ. අපිට දැන් මත දෙකක් තියෙනවනේ. ඔයතුමා මේ පිළිබඳව විමසලා බලන්න. දැන් අපේ හිටපු වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍යතුමා පනත බලවත් කියලා කියනවා. පබ්ලික් එන්ටර්ප්‍රයිස් එක කියන අපෙන් ඇහුවේ නෑ, අපි දන්නේ නෑ කියලා. ඔබතුමා කියනවා නීතිමය තත්ත්වය දන්නේ නෑ කියලා. දන්නේ නෑ නෙවෙයි, නීතිමය තත්ත්වය නම් මම නම් විශ්වාස කරන්නේ පනත බලවත් කියලා. මම ස්ථිර විශ්වාසයක් ඇතුවේ. නමුත් විගණක කාර්යපතිතුමා මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරනවානේ. ඒ නිසා ඔබතුමා කරුණා කරලා සති දෙකක් ඇතුළත මේ අමාත්‍යාංශය වෙන පැත්තක හිටියේ. නෑ ඔබතුමා ඉස්සෙල්ලත් ඕක කිව්වා. මම අරක කිව්ව වෙලෙත් මම ඒක පනතේ තිබිච්චි කාරණේ බලවත් කියන එක කිව්වේ. පාර්ලිමේන්තුවේ පනත් සම්මත කරන්න ඕනේ නෑනේ. වෙන වෙන චක්‍රලේඛන වලින් පුළුවන් නම් ඔබතුමා ඉස්සෙල්ලත් කිව්වා මම මේක හිටපු ඇමතිද කියලා. මම මේක හිටපු ඇමති නෙමෙයි. මම හිටියේ සුළුඅපනයන භෝග රාජ්‍ය ඇමති හැටියට. එතකොට මම දැන් කියන්න හැදුවේ කරු සභාපතිතුමා මේ දැන් මේ 3.50ක බද්දක් අය කරනවානේ මේ. ඒක තමයි අපි කතා කරමින් හිටියේ. ඒකෙන් දැන් මේක මේ කුඩා තේවතු හිමියන්ගෙන් අය කරගත්ත එකක් තියෙන්නේ. දැන් මේ දවස්වල නියඟෙදී කුඩා තේවතු හිමියන්ගේ තේ වගාව ගොඩක් මැරලා තියෙනවා. මමත් කුඩා තේවතු හිමි. ඔතන මගේ දිස්ත්‍රික්කේ ගොඩක් තැන්වල තේ මැරලා තියෙනවා. තේ ගහක් හිටවලා අපි ආදායමක් ගන්න අවුරුදු දෙකක් යනවා. මේ කුඹුරක එක කන්නයක් පාළු වුණාට ඊගාව කන්නේදී ආදායමක් ගන්නවා. හැබැයි අපේ මිනිස්සු අවුරුදු දෙකක් බලා ඉන්න පැලේ මැරුණාම ආපහු ගන්න කාලයක් යනවා. මදිතුමා මේ 3.50 අය කරන්නේ අපණයි. ඒක තමයි. ඔව්. මං කියන්නේ මේ වෙලේ අපනයන කරන්නත් මිනිස්සු වගා කරන්න එපා. ඔව්. වගානකොට අපනයන කරන්න හම්බෙන්නේ නැහනේ. ඒකෝ මේ අපනයන කරන මිනිස්සුන්ට වෙලා තියෙන වැඩේ දැන් රක්ෂණයක් නැති හින්දා ගෙවන්නේ නැහැ. රක්ෂණයක් නැති හින්දා ගෙවන්නේ නැහනේ. දැන් කුඹුරු වලට රක්ෂණේ තියෙනවා, අනිත් භෝග වලට තියෙනවා. තේ වලට රක්ෂණේ වෙලා නැහැ කියලා ගෙවන්න බෑ කියලා. මං කියන උතුමලාගේ මං ඇමතුමා එක්ක කතා කරා. අමාත්‍යංශයක් හැටියට මොකක් හරි තීන්දුවක් අරගෙන මේ 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 තේ කර්මාන්තේ කඩාවැටෙනවා තවත්. ඇයි නිෂ්පාදනය නැති වෙනවනේ? ඒක නිසා මේකට යම්කිසි ආධාරයක් දෙන්න කියන එක තමයි සභාපතිතුමා මගේ යෝජනාව. මොකද තේ කර්මාන්තේ අපේ අපනයන භෝගයක්. අපනයන භෝග එකකටවත් මේ හම්බ වෙන්නේ නැහැ. මේ වන්දියක් තේ කුරුඳු
ගම්බිරිස් මේකට හම්බෙන්නේ නැහැ. ඉතින් අපි ඩොලර් වැඩියෙන් ගේන එකට හම්බ වෙන්නේ නැහැ. මම එකක මේ කුඹුරු එක ප්‍රශ්නයක් නෙමෙයි. ඒක මේ කන්නේ පාරුණොත් ඊගාව කන්නේ වගා ගන්නවා. මාස 3යි 4යි. මේක අවුරුදු දෙකමාරක් දුක් විඳලා ගහක් හදාගත්තට පස්සේ ඒක මැරුණාට පස්සේ අපි වන්දියක් ගෙවන්නේ නැත්තම් එයාගේ ජීවිත කාලෙම ආයේ තේ වගා කිරිල්ලක් කරන්නේ නැහැ. ඉතින් මම බුදුහාමට කියන්නේ මොකක් හරි ක්‍රමයක් තියෙනවා නම් ඒකෙන් බලලා මේ මොක හරි සල්ලි තියෙනවා නම් ඒ වගා හානි වෙච්ච ඒගොල්ලන්ට යම්කිසි මුදලක් ගෙවන්න කටයුත්තක් කරන්න කියලා.